සංචාරක කර්මාන්තයෙන් මේ රටට විශාල විදේශ විනිමයක් හිමි වුණත් වසර කිහිපයක සිට එය අහිමි වී තිබෙනවා. පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ උවත් මේ රටට පැමිණි විදේශිකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීමට බලධාරීන් පියවර නොගැනීම හමුවේ එම තත්ත්වය තවත් උග්‍ර වී තිබෙනවා. ඊට කදිම නිදසුනක් අද දඹුල්ලෙන් වාර්තා වුණා. ඉන්ධන ලබා දීම අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සීමා කර ඇති පසුබිමකයි විදේශිකින් පිරිසක් අද උදෑසන ඉන්ධන ලබා ගැනීම සඳහා දඹුල්ල ඉන්දියන් ඔයිල් සමාගමට අයත් පෙරබුම් හලකට පැමිණියේ. කෙසේ වෙතත් ටෝකන් ලබාගත් විශාල පිරිසක් පොලිමේ රැඳී සිටියේදී විදේශිකින්ට ඉන්ධන ලබා දීම අසාධාරණ බව පවසමින් ජනතාව ඊට විරෝධය පළ කළා. මේගොල්ලෝ ටෝකන් වගේ දීලා තියෙනවා. ටෝකන් එකට ගන්න. විදේශිකයන්ට දෙන්නේ නැද්ද? ඒත් මේගොල්ලෝ දෙන්න. අපිට අදාළ දන්නේ මේද? ඒගොල්ලෝ දෙනවා නම් අපිට බස් ගන්න. ඒත් අපිට තියෙන රතවාන පාන සහ මහජන ඇසුර කාර්ය පමණක්. We cannot get any petrol, so we cannot travel any further. That's a very bad situation for your country. එම ඉන්ධන පෙරවුම් හලින් ඉන්ධන නොලැබීමත් සමග අදාළ විදේශීය කණ්ඩායම සහ ඔවුන් රැගෙන ආ වාහනවල රියදුරන් දඹුල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වෙත ගොස් මේ පිළිබඳව පැමිණිලි කරා. පෙත්තල් නැති ප්‍රශ්නයක් තියෙනනේ. දැන් අපිට කිසිම තැනකින් පෙත්තල් දෙන්නේ නැහැ. අපි පොලිසියටත් අහවා, ස්කියු මහත්තයාටත් කිව්වා, ASSP මහත්තයාටත් කිව්වා, ටූරිස්ට් බෝඩ් එකටත් කිව්වා. කොහේ කට්ටියද මේ ඇවිල්ලා? මේ ඕස්ට්‍රේලියාව ඉන්නවා කට්ටියක්, පෝලන්ඩ් වල කට්ටියක් ඉන්නවා. ඕස්ට්‍රේලියන් කට්ටිය මැච් එක බලන්න ඇවිල්ලා ඉන්නේ. ඊයද අපිට යන්න දෙන ගාල්ලේ. ඩොලර් 3500ක් එක ටිකට් එකක් අප් ඇන් ඩවුන්. ඒකට ටිකට් හතරක් මේගොල්ලෝ සල්ලි වියදම් කරලා දෙනවා. ඉන්නේ ලොකු හෝටල් වල. Okay, so now we are waiting at a police station for more information about the gas because we had to halt our tour through Sri Lanka and we hope it will get better soon, but we are a bit worried because you know right now we are stuck here. එහිදී ඔවුන් පැයක පමණ කාලයක් දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයා සමග සාකච්ඡා කළ අතර අනතුරුව පොලිස් අධිකාරීවරයාද ඉන්ධන පෙරවුම් හල වෙත පැමිණීමට කටයුතු කළා. From Australia and he came to see the cricket matches and I think my friends from Holland. The second day they were yesterday in Sri Lanka. කෙසේ වෙතත් පොලිස් නිලධාරීන්ගේ පැමිණීමත් සමග පෙරවුම් හල අසල තරමක් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මේක 10 රාය දෙමු. මොකද දන්නවද මේ ලෝලිම තියෙනවා මිනිස්කෝණියා හන්දියට යනවා කිට්ටුවට යනවා කියනවා. අර ෆොරිනර්ස් වගේක් ඉන්නවා. ඒ ගොල්ලෝ නිසා නම කරන්නේ. සර් දැන් අපි දවස් 3ක් යන මම කීගෙන ඉන්නවා. මම මඩ තුනක් ගෙදර දෙන බෑ විනාඩි 5න් අරන් එන්න. දැන් අසාධාරණ සිද්ධ වෙනවා. මේක අරගෙන උදේ ගන්න. මේක බලන්න දවස් 3ක් කාලා නැත්නම් අපි ගහලා ඉවරලා ඉතුරු ටෙක් එක පාස්වක් කරන්න එපා. අපි පිටරට වල ආපු මිනිස්සුනේ. මාරව අත්‍යවශ්‍ය කරන්න එපා. දැන් 10 අවසානයේදී විදේශිකින් හට ඉතා සීමිත ඉන්ධන ප්‍රමාණයක් ලබා දීමට පොලිසිය මැදිහත්ව පියවරගත් අතර එහිදී ඉන්ධන යම්තාක් දුරකට හෝ තිබූ වාහන සඳහා ඉන්ධන ලබා නොදීමට බලධාරීන් වග බලා ගත්තා. රට තුල පවතින විදේශ මුදල් අර්බුදයට විසඳුමක් ලෙස සංචාරකයන් ගෙන්වා ගැනීමට රජය උත්සාහ කළත් ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් සැලසීමට අපොහොසත් වීම හේතුවෙන් විදේශිකින් මෙරටට ගෙන්වා ගැනීමට අපහසු වී ඇති බවයි සංචාරක මග පෙන්වන්නන් පවසන්නේ. That's a very bad situation for your country. But we are a bit worried because, you know, right now we are stuck here. දැන් මගේ ගෙස් වීඩියෝ කරන්නේ. ඒගොල්ලෝ මේ ඔක්කොම දානවා නේද? එන කට්ටියවත් දෙන්නේ නැහැ. අපි පුළුවන් තරම් ඒගොල්ලෝ බ්ලොක් කරනවා දාන්න එපා කියන්නේ. ඒගොල්ලෝ අපි කියන්නේ දහනවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ දැම්මොත් මොකද වෙන්නේ? දැන් මෙතන මේ මහත්තයෙක් හිටගෙන ඉන්නේ. දැන් මගේ එක්කෙනා ඉන්නේ. මිඩ්ලිස් එක. යාළගේ තමයි වැඩිපුරම ඩොලර් වෙන්නේ අපේ රටේ.